अपने वलपल्लट अदमला गुरुंट पासल्वल බලධාරින්ට වගේ වගක් නැහැ කියලා තමයි මොහු කතා කරන්නේ මොහු හඳනගන්නේ උද්ඝෝෂණය කරන්නේ පොත්පත්වල මිල අධිකයි දරා ගන්න බෑ ආස උසට ගිහිල්ලා පාලකේනි තොපි කාපු රටක තමයි මේ දරුවෝ ඉන්නේ ඒ දරුවෝ පලිද යකෝ කියලා තමයි මේ දෙමව්පිය අහන්නේ පාසල්වල නඩත්තු කරන්නේ දැන් කවුද දෙමව්පියන් මත තමයි මේ බර පැනවිලා දෙන්නේ पासल टीका वहाला दाला बेवन कोटा पड़ी पासल वहाला दाला ये वागे मा लड़े पीने वाला क्या आंडूटा आंडू जनाधिपति वायस सिर से अंते इताविशाल मुदल वैरी कर गाने कोटा मैं उरुरुंगे रुपियल विषदा किलने का ये दाहदाक पद गिन्न बैग की लगी नवा पासल गोड़ने के लिए कैडिला दारुआन मिएन ඔබලු දකින්නදී දරුවෙක් මිය ගියා අධ්‍යාපනයේ 100%ක් වෙන් කරන්න කියනවා මුං වෙන් කරන්නේ නැහැ යකෝ වෙන් කරන්නේ නැහැ ඉතින් සමාජයේ ගැටලු දිනවා කිය කිය මුං ඒවා නිශ්ශබ්ද කරනවා ඉතින් ජනතාවට ගැටලු දිනවා කියනවා සමාජ මාධ්‍ය වාර්ණයක් දාලා දිනනවා ඒ වගේම ජනමතයක් ඇත්තෙම නැහැ ඡන්දයක් තියන්නෙත් නැහැ ආණ්ඩුවට උත්තර නැහැ ඒ නිසා අපි කියනවා ගුරුරුන්ට පාර දෙන්න ලෑස්තින්න එපා. ඊයේ ඉතමත් මිලේච්ඡ විදිහට ඊයේ ඉතමත් පහර දුන්නා. ඔගොල්ලෝ දකින්න නැති. හැබැයි ඊයේ කිව්වා මාර බොරු තොගයක් කිව්වා. මෙතන යන්න හැදුවයි කිව්වා පොල්දුව මන්සන්දියෙන් යන්න හැදුවයි කිව්වා. නමුත් ජේනායක සම්පූර්ණ බොරුවක් අපි දැක්කා. ඒ වගේ මිලේච්ඡ පහර දීමකට තමයි අද සූදානම් වෙන්නේ. ඒ වගේම දැන් පොලිසියෙන් ඇවිල්ලා මේ උද්ඝෝෂණය කිරීමේ අයිතියක් නැහැ කිව්වා වාර්ණ නියෝගයක් ගන්න හැදුවේ කියලා අපි දන්නවා නමුත් උසාවිය වාර්ණ නියෝගය දුන්නේ නැහැ ජෝසප් ස්ටාලින්ලා මහින්ද ජයසිංහලාගේ නායකත්වයේ යටතේ තමයි මේ දවන්ත උද්ඝෝෂණය කරන්නේ ඉතින් මේ දැන් ස්වාමින් වහන්සේලා ඒ වගේම සීලු දෙනාම ඇවිල්ලා තියෙනවා ඒ වගේම මෙවන කොට පොලිසිය ඉතාම සීරුවෙන් සිටිනවා. ඔයගලන්ට පේනවා ඇති ජල ප්‍රහාරක රථ, ඒ වගේම විශේෂ පොලිස් බලෑණි කැරලි මර්ධන ඒකක සියල්ලම මෙවන කොට කැඳවලා තියෙනවා. මේ ගුරුරුන්ට ඒ කියන්නේ ප්‍රහාරයක් එල්ල කිරීමට තමයි එන්නේ. නැතුව මේ පාම්පත්තු කරන්න නෙමෙයිනේ එන්නේ. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු කියලා වතුර ගහන්න නෙමෙයිනේ මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ඇවිල්ලා තියෙන්නේ ජල ප්‍රහාර ගහලා තියෙන්නේ. අම්ම මූ නැති වෙන්න ගහන්න. अनागते සොච්චම් වැටුමක් හම්බ වෙලා ගුරුවරයාට අවසර වෙන රස්සාවක් කරන්න බෑද අයියනේ අවසර කඩලා තම්බන්නද නැත්නම් මඤ්ඤෝක විකුණන්නද ත්‍රිවිල් දුවන්නද කොයිතැන් කරන්නද හැබැයි ඉතාලමත් සොච්චම් පිරිසක් ඉන්නවා මේ වෙනකොට ගුරුවරු ටියුෂන් කරනවා ඒගොල්ලෝ කොට යනවා නමුත් ඕගලන්ට මතක ඇති කොරෝනා කාලේ ගුරුවරු කොහොමද හැසිරුනේ කියලා තමන්ගේ රීලෝඩ් එක දාගෙන තමයි දෙයියනේ මේ දරුවන්ට ඉගෙනුවේ එහෙමයි ගුරුවරු කියන්නේ ගුරුවරු දෙවිවරු අපි කිව්වේ ඉතලා හිටලා ගුරුවරු ඉන්නවා නරක ගුරුවරු කොහෙත් නැත්තේ නෑ එනිසායි අපි කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනයේ වලපල්ලට අද දමලා ගුරුවරුන්ට අද ගුරුවරු නෑ පාසල්වල ගුරුවරු නෑ පාසල්වල නම් පොත්පත්වල විලාදිකයි කියන එක දැන් හැමෝම දන්නව රැවටිලි එපා කියලා අයවැය කුජුයිතයි අධ්‍යාපනයේ අනාතයි කියලා තමයි මේ අද ගුරුවරු බහැලා දෙන්නේ රැවටිලි එපා තුනෙන් දෙකක් වහා ලබා දෙමු අති විශාල සංඛ්‍යාවක් ඉන්න අදත් ගුරුවරු ඒ වගේම කොයිත් නොයෙකුත් ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව නිරුත්තරයි රාජ්‍ය සේවයේ හැම දිනාටම ඕන ගෞරවාන්විත වැඩි පැඩි කිරීමක් 20,000ක් ඉල්ලනවා ඒ වගේම බදු පිට බඩු වැඩි කරලා බජට් එකේ සහනයක් නැහැ කියන එක දන්නවා එනිසායි කියන්නේ මේ
ගැටුප අරගෙන ලයිට් බිලයි වතුර බිලයි ගෙවුවට පස්සේ මොකද්ද ඉතුරු වෙන්නේ කියලායි අද මේ සාහිත්‍යික දෙමව්පියෝ ඉල්ලන්නේ ගුරුරු කියන්නේ ගුරුන්ට ගැහුවත් අපි බලාගමු अध्यापन वेनुवे।